I go on feeling the Baruanta, Dowsage, Island in College, and for take a good line with your Japana. At a strainy, the Hansi Pantia Pitcher, and I put away line. And I'm going to get on a modern page of the Hadjula Hena and Tikila. Yeah, the strainy Tadala, the following part of me to get on my Saka Chakarin. Sri Lanka, the Sansa, the Tashin Saha, Palavaki and Potase. අපි ගිය සතියේ සාකච්ඡා කරා මැටි තාක්ෂණය පිළිබඳව. ඉතින් ඇහෙන්නේ නැද්ද? දැනගන්නද? දැටි කර්මාන්ත අතර වඩාත් කැපී පෙනෙන කර්මාන්තයක් විදිහට මිනිසුන්ට වඩාත් පහසුවෙන්ම අමුද්‍රව්‍ය සපයා ගැනීම පහසුව නිසා ඒ වගේම මිනිසුන්ට නිරන්තරයෙන් හමු වෙන ද්‍රව්‍යයක් නිසා මැටි මැට්ට යොදාගෙන මේ ඇයි විවිධ නිෂ්පාදන තුන ගඩොල් සහ උළු කියන නිෂ්පාදන තුනම මේ මැටි මුල් කරගෙන තමයි නිෂ්පාදනය වුනේ. ඒ අතරින් අපි ආහාර පිසීම සඳහා මැටි බලම් භාවිත කරා කියලා කිව්වා. එතකොට මේ මැටි බලම් භාවිත කිරීමේදී මේ අය යොදාගත්ත තාක්ෂණික දියුණුව ගැන කතා කරා. ප්‍රාථමික මට්ටමේ මැටි බලම් තැනවීමෙන් ආරම්භ වෙලා පස්සේ මේවා පෝරණු වල පුච්චලා කල් තබා ගැනීමට හැකි වෙන පරිදි හොඳ නිමාවකින් යුක්තව මේ මැටි බලම් නිෂ්පාදනය කිරීමේ කොහොමද කියන එක අපි කතා කරා. ඒ වගේම අපි කිව්වා සුසාන චාරිත්‍ර සඳහා මැටි බලම් භාවිත කරා කියලා. භරණී සුසාන, එතකොට මැටි යොදු සුසාන ගැන අපි කතා කරා. ඒ වගේම කැසිකලි කටයුතු සඳහා මේ මැටි මුට්ටි භාවිත කරා කියලා කිව්වා. එතකොට මැටි වලම් නිෂ්පාදනයේදී සකපෝරුව ආධාරයෙන් සමමිතිකව මැටි වලඳක් නිර්මාණය කරගන්නීමේ හැකියාව මේ ඇයි ප්‍රවතුනා කියලා කිව්වා. කොහොමද මැටිවලන් නිර්මාණය කරගැනීමේ පියවර, මැටි භාජනයක් හදාගන්නේ ආකාරයේ මොන වගේද කියලා පියවරවල් විදිහට අපි මොනවද කියලා හඳුනගත්තා. මම මේ සාරාංශය මතක් කරේ.
අපි ගිය සතියේ කතා කරපු කොටස. එතකොට මේ මැටි බලන් විතරක් නෙවෙයි අපි කියුවානේ මැටි යොදාගෙන මේ අය ගඩොල් සහ උළු නිෂ්පාදනය කරා කියලා. මේ සතිය සාකච්ඡා කරපු කොටස මැටි තාක්ෂණේ නම් මම ආයි ප්ලේ කරන්නම් ඕනියන් ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. आहार සුසංචාරිත සඳහා මැටිවලන් භාවිතා කරා කියලා. හොඳයි අද කොටසට අපි යමු මැටි යොදාගෙන නිෂ්පාදනය කරපු තවත් නිෂ්පාදනයක් තමයි ගඩොල් කියලා කියන්නේ ගඩොල් නිෂ්පාදනය ගැන තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න අපි දන්නවා බුදුගම රජතුමාගේ කාලේදී රුවන්වැලි මහා සෑය වගේ විශාල තාගයක් ඉදිකිරීමට තරම් අනුරාධපුර පොළොන්නරුව කියන්නේ රජරට ශිෂ්ටාචාරගත රැසියන් විශාල වශයෙන් ගඩොල් නිෂ්පාදනය කරලා තියෙනවා विशालतम निर्माण अभय मेवा विशाल वशेन गडोल निष्पादने ගඩොල් කින් දෙකකින් ගඩොල් 100කින් 200කින් මේ වගේ විශාල චෛත්‍යයක් බඳින්න බෑ. ඒකට ගඩොල් දසදහස් ගණන මේ වගේ චෛත්‍යයක් නිර්මාණය කරන්න නිෂ්පාදනය කරන්නට අවශ්‍යයි. එහෙනම් පුතේ මේ ගඩොල් නිෂ්පාදනය සඳහා මේ ඇයට ගඩොල් පුලිස්සා ගැනීම සඳහා පෝරණු මේ ගඩොල් කර්මාන්තයේ නියලුණු පිරිසක් ඉඳලා තියෙනවා. මේ තියෙන්නේ එවැනිම තවත් ගඩොල් නිර්මාණය කරපු දෙවන්ත ස්තූපයක් ජේතවනාරාම දාගෙන මේ වගේ ස්තූප දැක්කහම මේ යුගයේදී කොයිතරම් දියුණු ආකාරයෙන් මේ අය ගඩොල් නිෂ්පාදනයේ යෙදෙන්නට ඇතිද මේ ජේතවනාරාම දාගැබේ ප්‍රතිසංස්කරණයක් කිරීමේදී ඇත්තටම මේ පැරණි ගඩොල් වල තියෙන ගුණාත්මකභාවයෙන්ම ගඩොල් නිෂ්පාදනය කරගන්නට අවශ්‍යයි. හැබැයි දැන් මේ ප්‍රතිසංස්කරණය සිද්ධ වෙන්නේ
අනු අනු එක වගේ කාලෙදි හැබැයි මේ කාලෙදි මේ අපේ පැරණි නිෂ්පාදනය කරලා තිබ්බ ගඩොල තරම් ගුණාත්මකභාවයකින් වැඩි තාම ශක්තිමත් ඒ වගේම ජලයේ උරා ගැනීම අවම ගඩොලක් නිෂ්පාදනය කරගන්නට ලංකාවේ ගඩොල් නිෂ්පාදකයේ ඉඳලා නැහැ. ඉතින් ඒ නිසා මොකද කරලා තියෙන්නේ? අලුතෙන් නුවරගම් පළාතේ ගල් කඩවල කියන ග්‍රාමයේ ගඩොල් පෝරණුවක් ඉදි කරලා තමයි මේ ජේතවනාරාමයට අවශ්‍ය නියමිත ඒ ගුණාත්මකභාවයෙන් යුක්ත ගඩොල් නිෂ්පාදනය කරගෙන තියෙන්නේ. ඉතින් කල්පනා කරලා බලන්න අපේ පැරණි ගාම ගුණාත්මක විදිහට මේ ගඩොල් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා තමයි පුදේ හැකියාවක් ලැබිලා තියෙන්නේ. මේ නිර්මාණ අවුරුදු දස දහස් ගණනක් තවත් ඉදිරියට දැක බලා ගන්න අදටත් අපිට මේවා දැක බලා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ නිර්මාණවල තියෙන ගුණාත්මකභාවය නිසා. අද අපිට දැක ගන්න ඉතිරි වෙලා තියෙන පරාක්‍රම බාහු රජමාලිගේ විශාල වශයෙන් ගඩොල් යොදාගෙන කරපු දැවැන්ත රජමාලිගාව. පොළොන්නරුවේ පළමුණ පරාක්‍රම බාහු රජතුමාගේ රජමාලිගාව තමයි මේ දකින්න තියෙන්නේ. පරාක්‍රම බාහු රජතුමා විසින් ඉදි කරපු දෙමළ මහා සෑය මේ වගේ ඉදිකිරීම සඳහා විශාල වශයෙන් ගඩොල් නිෂ්පාදනය කරලා තියෙන බව පෙනෙන්නට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ පමණ සිට නිරට ගඩොල් භාවිතයේ
ගඩොල් නිෂ්පාදනය කියලා තමයි මාතෘකාව ලියාගත්තේ. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ පමණ සිට මෙරට ගඩොල් භාවිතයේ පැවති බවට ගඩොල් භාවිතයේ පැවති බවට සාධක හමු වී තිබේ. සාධක හමු වී තිබේ. ඊළඟ තරණ දුටුගැමුණු රජු රුවන්වැලි සෑදෑගැබ one very fair dog ever tanavi meedi one very fair dog ever tanavi meedi ගඩොල් නිෂ්පාදන කරුවන් ගඩොල් නිෂ්පාදන කරුවන්ගෙන් වා කරුණු විමසා වඩාත් ශක්තිමත් ගඩොල් තනන පුද්ග
පුද්ගලයෙකු 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 තෝරාගත් බව තෝරාගත් බව මහා වංශයේ සඳහන් වේ මහා වංශයේ සඳහන් වේ ලඟ අච්චුපතේ තියෙනවා ගඩොල් කවුරු නිෂ්පාදනය ගත්තාම අනුරාධපුර යුගයේ නිෂ්පාදනය කරපු ගඩොලක සහ වර්තමාන නිෂ්පාදනය කරන ගඩොලක ප්‍රමාණය දක්වන පින්තූරය ප්‍රේඛන් අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද අනුරාධපුර රාජ්‍ය සමයේ මුල් භාගයේදී නිෂ්පාදනය කරන තිබුණු ගඩොල් ප්‍රමාණය විශාලයි ඒ වගේම තමයි මේ අනුරාධපුර යුගයේ මුල් භාගයේදී නිෂ්පාදනය කරපු ගඩොල් වලට වතුර උරා ගැනීමේ ස්වභාවය ඉතාම අවමයි ඉතින් ඒ නිසා මේ ගඩොල් වල කල් පැවැත්ම ඉතාම වැඩි වෙලා තියෙනවා ඊළඟට ලියාගමු අනුරාධපුර රාජ්‍ය සමයේ අනුරාධපුර රාජ්‍ය සමයේ අනුරාධපුර රාජ්‍ය සමයේ මුල් භාගයේ ගඩොල් අනුරාධපුර රාජ්‍ය සමයේ මුල් භාගයේ ගඩොල් ප්‍රමාණයෙන් විශාල වේ මුල් භාගයේ ගඩොල් නූතන ගඩොල් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ කියලා ලියනවා නූතන ගඩොල් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ නූතන ගඩොල් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ එම ගඩොල් වලට එම ගඩොල් වලට තුන්වෙනි කරුණ ආයෙත් අහගන්න අනුරාධපුර රාජ්‍ය සමයේ භාගයේ ගඩොල් නූතන ගඩොල් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ කියලා තමයි අපි තුන්වෙනි කරුණ ලියාගත්තේ හතරවෙනි කරුණ එම ගඩොල් වලට එම ගඩොල් වලට වතුර පුරා ගැනීමේ ස්වභාවය එම ගඩොල් වලට වතුර පුරා ගැනීමේ ස්වභාවය එම ගඩොල් වලට වතුර උරා ගැනීමේ ස්වභාවය
පතුරු උරා ගැනීමේ ස්වභාවය අවමය 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 කියන්නේ ගොඩාක් වතුර උරා ගන්නෙ නැහැ කියන එක කඩොල් වලට වතුර උරා ගැනීමේ ස්වභාවය අවමය ඊළඟ තරුණ පස්වෙනි තරුණ ගඩොලේ ශක්තිමත් භාවය හා ගඩොලේ ශක්තිමත් භාවය හා ගඩොලේ ශක්තිමත් භාවය හා බර දරා ගැනීමේ බර දරා ගැනීමේ බර දරා ගැනීමේ හැකියාවද හැකියාවද වැඩිය බර දරා ගැනීමේ හැකියාවද වැඩිය අපි කිව්වා ජේතවනාරාම ස්තූපයේ සංරක්ෂණ කටයුතු කරනකොට ඒ අතීත ගඩොල් වලට සමාන ගඩොල් නිෂ්පාදනය කරගන්නට අවශ්‍ය වෙනවා. හැබැයි මේ අතීත ගඩොල් වලට සමාන ගඩොල් නිෂ්පාදනය කර ගැනීම සඳහා නූතන ගඩොල් නිෂ්පාදන කරුවන් සමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද කරේ? ගඩොල් 4 අණුවක් නැවත අලුතෙන් නිර්මාණය කරා මධ්‍යම නුවරගම් පළාතේ ගල් කඩවල කියන ග්‍රාමයේ. ඒකට මේ ක්‍රිස්තු වර්ෂ 90 91 අතර කාලයේදී තමයි මේ විදිහට ගඩොල් නිෂ්පාදනය කරලා මේ ජේතවන ස්තූපය සංරක්ෂණය කිරීම සඳහා ගඩොල් නිෂ්පාදනය කරගත්තා. ඒක එකෙන් පැහැදිලි වෙනවා නූතන ගඩොල් වලට වඩා ගුණාත්මකභාවයෙන් ශක්තිය ඇති මේ පැරණි ගඩොල් ඉතාම වටින බව. ඒ වගේම තමයි ගඩොල් නිෂ්පාදන ගඩොලෙන් කරපු නිර්මාණ ලංකාව පුරාම අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? ලංකාව පුරාම මේ ගඩොල් නිෂ්පාදනය විහිදිලා පැතිරිලා තිබුණු බව. එතකොට ඒ වගේ ස්මාරක අතර ගඩොලින් කරපු ස්මාරක අතර ඉතාම වැදගත් වෙනවා. උදාහරණ විදිහට ලියාගමු. අභයගිරිය ගඩොලින් ඉදිකරන ලද විවිධ ස්මාරක ගඩොලින් ඉදිකරන ලද විවිධ ස්මාරක දිවයිනේ ඊළඟ තරුණ ගඩොලින් ඉදිකරන ලද විවිධ ස්මාරක
divine boho pradesh valin hamuve divine boho pradesh valin hamuve उदाहरण अपि लियागमु अभयगिरिय उदाहरण केला अपि लियागमु अभयगिरिय अभयगिरिय जेतवनारामदागर जेतवनाराम दागर पोलोन्नरुवे पराक्रम बाहु रजमालिगय पोलोन्नरुवे हलवन पराक्रम बाहु रजमालिगय पोलोन्नरुवे हलवन पराक्रम बाहु रजमालिगय पोलोन्नरुवे हलवन पराक्रम बाहु रजमालिगय पोलोन्नरुवे देमल महासैय मे वगे गडुली निर्माणे करपु निर्माण वलिन अपिट पहेदी वेनवा करणि युगे अपे जनताव मैटी योदागेन गडो निष्पादने करला गुडनेगल इदिकिरी में साक्षने ताम दिवनु तत्ते कट पत्करगे नीम संदहाने गडोल में आटी ताम उपकारुना कियने कर ए अरुनाम मैटी योदागेन करपु तावत निर्मान्यां समय उल्लू कियले कियन मैटी वली निष्पादने करा उड़ाकला प्रभु निवास वल वगे समय में उलु सेविली करला से गुनुभव अपिट दकिन्न सामान्य जनता में उलु सेविली कर निवास साधक हमने छाया रूपये दस्पेने अभय गिरी संभव वर्ण आलिप वर्ण आलेप निष्पादन मेटिवला निष्पादने गड निष्पादने मेटिवर्गोनी निष्पादने
උළු ඊට පස්සේ අඩෝ අනේ අච්චුවේ කපලා වේලගෙන නැවත ඒවා පෝරණුවක පුළුස්සා ගැනීම සිද්ධ කරනවා. ගඩොළු මේ විදිහටම තමයි නිෂ්පාදනය කරේ. හොඳයි අපි ලියාගමු උළු නිෂ්පාදනය. උළු නිෂ්පාදනය उल्लु निष्पादने उल्लु निष्पादने के लिए ना अभी आगम රජරට සමයේදී ආගමික ගොඩනැගිලි රජරට සමයේදී ආගමික ගොඩනැගිලි රජරට සමයේදී ආගමික ගොඩනැගිලි පොදු ගොඩනැගිලි ඉන්නේද රාජමාලිගා राज मालिगा राज मालिगा प्रभु निवास प्रभु निवास आदि प्रभु निवास आदि वहाल वहाल उल्लू सेविली करतिबु बाव पेने उल्लू सेविली कर ibu bawa peni ulu sevili kara tibu bawa peni ඊළඟ කරුණ උළු නිෂ්පාදනයේ යෙදුණු උළු නිෂ්පාදනයේ යෙදුණු මේ අවේගිරියෙන් හමු වර්ණාලිප්ත උළු පසකින් වේ කියලා ලිව්වට දැන් ඕගොල්ලන්ට පසකින් වර්ණාලිප්ත උළු දකින්න ලැබෙන්නේ නැහැ නේ වාගේ उलु निष्पादनये यदुनु पिरिस अतीतये
උළු නිෂ්පාදනයේ යෙදුණු පිරිස අතීතයේ උළු නිෂ්පාදනයේ යෙදුණු පිරිස අතීතයේ උළු වඩුවන් ලෙස හඳුන්වා තිබේ උළු වඩුවන් ලෙස හඳුන්වා තිබේ උළු නිෂ්පාදනයද ඊළඟ කරුණ උළු නිෂ්පාදනයද උළු නිෂ්පාදනයද අතීතයේ උළු නිෂ්පාදනයේ යෙදුණු පිරිස අතීතයේ උළු වඩුවන් ලෙස හඳුන්වා තිබේ කියලා. හරි නේද? ඊළඟට අපි ලියාගමු ඊළඟ කරුණ. උළු නිෂ්පාදනයද අතීතයේ රට පුරා ව්‍යාප්තව තිබූ බව රට පුරා ව්‍යාප්ත තිබූ බව රට පුරා ව්‍යාප්තව තිබූ බව හමුවන සාක්ෂි වලින් පැහැදිලි වේ. උළු නිෂ්පාදනයද අතීතයේ රට පුරා ව්‍යාප්තව තිබූ බව හමුවන සාක්ෂි වලින් පැහැදිලි වේ. ඊට කලින් අපි ලියාගත්තේ උළු නිෂ්පාදනයේ යෙදුණු පිරිස අතීතයේ උළු වඩුවන් ලෙස හඳුන්වා තිබේ. निष्पादनेंबंधु රසක් අපි මැටි තාක්ෂණය අපි දැන් සූදානම් වෙන්න පුතේ මේ පාඩමේ ඊළඟ කොටසට යන්න. අපි ජල තාක්ෂණය ගැන කතා කරනවා කිව්වා, මැටි තාක්ෂණය ගැන කතා කරනවා කිව්වා, ඒ වගේම ලෝහ තාක්ෂණය පිළිබඳව අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය පිළිබඳ කතා කරනකොට සාම්ප්‍රදායික ලෝහ තාක්ෂණය පිළිබඳ කතා කරනකොට ලංකාවෙන් හමුවන පුරාවිද්‍යා සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසටත් පෙර කාලයේදී යකඩ තඹ වගේ ලෝහ භාවිතයේ පැවතුණු බවට සාක්ෂි හමු වෙලා තියෙනවා. කියන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමට කලින් ඉඳලා අපේ රටේ පැරණි ජනතාව ලෝහ භාවිත කරපු බවට සාධක හමු වෙලා තියෙනවා. මේ අනුරාධපුර ඇතුළු නුවර තැනීම් භූමිය තමයි මේ ගොල්ලන්ට දකින්න ලැබෙන්නේ. අනුරාධපුර පූජා භූමිය දකින්න තියෙනවා.
කැණීම් සිදු කරන ආකාරය කොට මේ වගේ කැණීම් කරන ස්ථාන වලින් හමු වෙන සාක්ෂි වලින් පුතේ ක්‍රිස්තු පූර්ව 3වෙනි සියවසටත් කලින් කාලයේ ඉඳන්ම ලෝහ භාවිත කරපු බවට සාක්ෂි හම්බ වෙලා තියෙනවා හැබැයි ලෝහ භාවිතාව වැඩි වෙන්න සහ ලෝහ නිෂ්පාදන කරුවන්ගේ ප්‍රගතියක් ඇතිවීමට බලපාවු ප්‍රධාන කරුණක් තමයි මේ ක්‍රිස්තු පූර්ව 3වෙනි සියවසෙන් පස්සේ මෙරටට සිදුවෙච්ච මහින්දාගමනය සහ ඒ වගේම සංගමිත් මහ රහත් තෙරණියගේ පැමිණීමත් එක්ක ලංකාවට ආපු 18 කුලයක පිරිස් නිසා ලංකාව තාක්ෂණික වශයෙන් මේ අයගේ ලබාගත් දැනුම නිසා තව දුරටත් මේ තාක්ෂණයන් දියුණුවට පත් වුණා. ක්‍රිස්තු පූර්ව 3වන සියවසෙන් පස්සේ මෙරට ලෝහ තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවක් ඇති වෙන්න බලපාපු කරුණු මොනවද කියලා හොයලා බලද්දී අපි කිව්වා කෘෂිකර්මාන්තයේ පුළුල් වුණා කියලා. මතක ජනගහනයට සාපේක්ෂව වැඩි වගා භූමි ප්‍රදේශ වගා කරන්න සිද්ධ වුණා. කෘෂිකර්මාන්තයේ පුළුල් වෙනකොට පුතේ කෘෂිකර්මාන්තයේ සඳහා භාවිත කරන උපකරණ උදළු කැටි පිහි වගේ දේවල් නිෂ්පාදනය කරේ මොනවා හරාද? ලෝහ භාවිත කරන. ඒතර මෙන්න මේ ලෝහ භාවිතාව වැඩි වෙන්න ඒ වගේම ලෝහ භාවිත කරලා නිර්මාණය කරපු නිෂ්පාදනය කරපු දේවල් දියුණු වෙන්න මෙන්න මේ කෘෂිකර්මාන්තයේ පුළුල් වීම කියන කාරණාවත් හේතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි නාගරීකරණය වේගවත් වී ජනතාව රට තුළට ව්‍යාප්ත වෙන්න අලුතින් නගර බිහි වුණා. එතකොට කිඹුරු නගර තවත් සංවර්ධනය වුණා. ඒ වගේම තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ නිසාම වර්ධනය වුණා. අපි කිව්වා ඉන්දියානු තාක්ෂණික ශිල්ප ක්‍රම වේගයෙන් රට පුරා ක්‍රියාත්මක වුණා. 18 කුලයක පිරිස් ලංකාවට ආවා. ඉතින් ඒ අය හරහා ඉන්දියාවේ තිබිච්ච තාක්ෂණික ශිල්ප ක්‍රමයන් වඩා වේගයෙන් රට තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මෙන්න මේ නිසා මෙන්න මේ කරුණු ඔක්කොම නිසා ක්‍රිස්තු පූර්ව 3වන සියවසෙන් පස්සේ මෙරට ලෝහ තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ මෙන්න මේ සිටීමෙන් ඕගලන්ට දැක්වෙනවා ක්‍රිස්තු පූර්ව 2වන සතවර්ෂයේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 2වන සියවස පමණ දක්වා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 2වන සතවර්ෂය ක්‍රිස්තු වර්ෂ 2වන සියවසත් ඒ අතර කාලයේදී ඒ කියන්නේ අවුරුදු 400ක පමණ කාලයක් ගත්තාම මේ වියලි කලාපයේ තුල පුතේ මේ ඕගලන්ට පේනවා සැමිලි පැහැයෙන් තියෙන වියලි කලාපය කියලා නම් කරලා තියෙන රතු පැහැයි වෙන් කරලා දක්වලා තියෙන ප්‍රදේශය මේ වියලි කලාපයේ තුල ගොඩාක් ලෙන් තිබිලා තියෙනවා. මින්තලේ එතකොට වෙස්සගිරිය රජගල ප්‍රතිගල මේ වගේ ප්‍රදේශයන් වල විශාල වශයෙන් ලෙන් තිබිලා තියෙනවා. ඒතර මේ ගල් ලෙන් වල කටාරම් කෙටීම ඒ වගේම ලෙන් ලිපි තියා ලියලා තියන්න යකඩ සහ වානේ මෙවලම් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. අපි දන්නවා මිහිඳු මාහිමියන්ගේ පැමිණීම එක විශාල වශයෙන් මේ ලෙන් පූජා කරා කියලා කියනවා. මේ භික්ෂුන් වහන්සේගේ පහසුව සඳහා වාසය කිරීම සඳහා ලෙන් පූජා කරා. මේ ලෙන් පූජා කරා කියලා කියන්නේ නිකම්ම නෙවෙයි. මේ ලෙන් වලට කටාරමක් කොටලා. ඒකට හේතුව මම තව ටිකකින් පැහැදිලි කරන්න. මේ තියෙන්නේ මිහින්තලේ කළුදිය පොකුණෙන් අපිට දකින්න ලැබෙන ලෙන. ඒකට පේනවා ගල් කුට්ටි යොදලා ඉතාම ක්‍රමානුකූලව සකස් කරලා තියෙනවා. මෙන්න මේ ලෙනේ ඉහලින් බලන්න කටාරමක් කොටනවා කියන්නේ පුතේ මේ ගල් පොත්තෙන් කොටසක් නැත්නම් ගල් පට්ටය කපලා කඩලා ඉවත් කරන එක. මේ කටාරමක් කොටන්න නම් මේ අයට මොනවද ඕනි වෙන්නේ? ශක්තිමත් මෙවලමක් අවශ්‍ය වෙනවා. ඒත් මේ වගේ ශක්තිමත් මෙවලමක්
ක්ෂණාගන්න පොඩ්ඩක් වෙලාවට ලෝහයක් තමයි භාවිතා කරන්නේ. මේ වගේ නෙවලම් තනා ගැනීම සඳහා ලෝහ භාවිතා කරන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ ලෙන් වල ලිපි ලියලා තියෙනවා. බ්‍රාහ්මී අක්ෂර වලින් ලෙන් ලිපි ලියලා තියෙනවා. ඒතර මේ ලෙන් ලිපි ලිවීම සඳහා තිබුණ ගලක් කැණීම සඳහා මොකක් හරි ඊට වඩා ඝන පෘෂ්ඨයක් සහිත දෙයක් ශක්තිමත් දෙයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ පහසු නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ ලෝහ භාවිතා කිරීමේ. මේ තියෙන්නේ තවත් එවැනිම වෙස්සගිරිය ලෙන. මෙන්න මේ මවුස් ක්ලික් එක දිහා බලුවොත් පේනවා ඔයගොල්ලන්ට මේ හරියේ කටාරම කොටලා තියෙනවා. මෙන්න මෙතන මේ හොඳින්ම පේනවා ගලෙන් පට්ටයක් කඩලා අයින් කරනවා. මොකක් සඳහාද මේ කටාරම කොටන්නේ? අපි කිව්වා රජරට ප්‍රදේශයට වර්ෂයකට එක් කාලයකදී විශාල වර්ෂාපතනයක් ලැබෙනවා කියලා. එතකොට මෙහෙම වෙස්සිලා සින්න ගන්න කාලෙට මේ ලෙන්න තුලේ ජීවත් වෙන පිරිසට ඉන්න අමාරු. ඉතින් මේ ලායම වැළැක්වීම සඳහා තමයි මේ විදිහට කටාරමක් ඇතිවීම කරන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මේක ගලනක්. මේ ඇතුල් පැත්තෙන් කටාරමක් කොටන. මේ කටාරම කෙටුවාම ගල් එන උඩට පතිත වෙන වර්ෂා ජලය මේ ඇතුළට රීටීම වැළැක්විලා කටාරම තියෙන තැනින් පල්ලෙහාට වතුර ගලා යෑම සිද්ධ වෙනවා. තාම සරල උපක්‍රමයක් තමයි මේ යොදලා තියෙන්නේ. නමුත් මේ සඳහා මේ උපක්‍රමයේ යෙදීම සඳහා අනිවාර්යයෙන්ම මේ ඇයට මොනවා හරි මෙවලමක් භාවිතා කරන්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ මෙවලම නිර්මාණය කරගන්න නම් ලෝහ භාවිතා කිරීම අනිවාර්ය කාරණාවක් වුණා. හොඳයි. අපි ලෝහ තාක්ෂණය කියන කොටස ලියාගෙන ඉස්සරහට යමු. ලෝහ තාක්ෂණය මේ පාඩමේ ප්‍රධාන මාතෘකාව ලෝහ තාක්ෂණය. සාම්ප්‍රදායික තාක්ෂණය සහ කලාව කියන කොටසේ සාම්ප්‍රදායික තාක්ෂණය යටතේ අපි කතා කරන අවසන් අංගය තමයි මේ ලෝහ තාක්ෂණය කියලා කියන්නේ. ලෝහ තාක්ෂණය යටතේ අපි ලියාගමු ශ්‍රී ලංකාවෙන් හමු වෙන ශ්‍රී ලංකාවෙන් හමු වන පුරාවිද්‍යා සාක්ෂි අනුව ශ්‍රී ලංකාවෙන් හමු වන පුරාවිද්‍යා සාක්ෂි අනුව පුරාවිද්‍යා සාක්ෂිය අනුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පෙර ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පෙර කාලයේදී
තුන්වන සියවසට පෙර කාලයේදී යකඩ හා යකඩ හා තඹවැනි ලෝහ යකඩ හා තඹවැනි ලෝහ යකඩ හා තඹවැනි ලෝහ වර්ග භාවිතයේ පැවතුණු බව භාවිතයේ පැවතුණු බව පෙනේ හැබැයි මේ භාවිතයේ පැවතුණත් මේ ඉතාම සුළු වශයෙන් වෙන්න පුළුවන් භාවිතාවේ පැවතුණු මේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසෙන් පස්සේ කෘෂිකර්මාන්තයේ පුරුල් වීම එතකොට නාගරීකරණයේ වේගවත් වීම ඉදිකිරීම ක්ෂේත්‍රයේ වර්ධනය ඒ වගේම ඉන්දියානු තාක්ෂණික ශිල්ප ක්‍රමවේදයන් රට පුරා ක්‍රියාත්මක වීමත් එක්ක ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසෙන් පස්සේ ශීඝ්‍රයෙන් ලෝහ තාක්ෂණයේ දියුණුව මෙරට තුල ඇති වෙලා තියෙනවා පිස්තුපූර්ව තුන්වන සියවසෙන් පසුව පිස්තුපූර්ව තුන්වන සියවසෙන් පසුව පිස්තුපූර්ව තුන්වන සියවසෙන් පසුව මෙරට ලෝහ තාක්ෂණයේ මෙරට ලෝහ තාක්ෂණයේ මෙරට ලෝහ තාක්ෂණයේ මෙරට ලෝහ තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවට බලපෑ හේතු ශීඝ්‍ර දියුණුවට බලපෑ හේතු පළවෙනි එක අපි ලියාගමු කෘෂිකර්මාන්තය පුළුල් වීම කෘෂිකර්මාන්තය පුළුල් වීම නාගරීකරණය වේගවත් වීම නාගරීකරණය වේගවත් වීම
නාගරීකරණය වේගවත් වීම ඊළඟට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය ඉන්දියානු තාක්ෂණික ශිල්ප ක්‍රම